අයිබෝන් ජීවිතයේ විවිධ සිහින ඉලක්ක පසුපස හඹායනකොට අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ ඒ සිහින ඉලක්ක හඹා ගියපු දැවැන්ත චරිතවල ජීවිත කතා. ඒත් එක්කම අපිට ලොකු පන්නරයක් ගන්න පුළුවන් අපි යම් කිසි ශාස්ත්‍රයක වෘත්තීය ශාස්ත්‍රයක ඉදිරියට ගමන් කිරීම පිළිබඳව. විශේෂයෙන්ම ඔබ යම් කිසි වෘත්තීය ශාස්ත්‍රයක් තෝරාගෙන තියෙනවා නම් ඒක ඉස්සරහට යන්නේ කොහොමද? මොන වගේ අධ්‍යාපනයක්ද ලබන්න ඕනේ? මොන වගේ ගුණාංගද මාතුල තියෙන්න ඕනේ? මේ වගේ ප්‍රශ්න ගොඩක් ඇති. අන්න ඒ ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දෙන්න ජාතික යෞවන සේනාංකයේ විදියට අපි සූදානම්. මේ ගැන කතා කරන්න අද දිනේදී මාත් එක්ක එකතු වෙනවා ICT ශාස්ත්‍රයේ දැවැන්තේ අපි කියනවා තොරතුරු තාක්ෂණ සංවේදන ශාස්ත්‍රයේ දැවැන්තේ. අපි ඔබට ගෙනෙන්න උත්සාහ කරන්නේ අද මේ ශාස්ත්‍රය පිළිබඳව යම්කිසි දැනුමක්. ඔහු ඇත්තටම කිව්වොත් ලංකාවේ අපනයන ශාස්ත්‍රය යම්කිසි වෙනසකට භාජනය කරපු පුද්ගලෙක්. ඔහු අද වෙනකොට ලංකාවේ දැවැන්ත පුද්ගලික සමාගමක උපසභාපතිවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම රාජ්‍ය ආයතන කිහිපයකම උපදේශක මණ්ඩලවල අධ්‍යක්ෂ මණ්ඩලවල උපදේශක තනතුරු සහ අධ්‍යක්ෂණ තනතුරු දරනවා. ඔහු නමින් ආචාර්ය උපේන්ද්‍ර පිරිස් මහතා. අයිබෝන් ආචාර්යතුමනි. ආචාර්යතුමනි මගේ පළවෙනි ප්‍රශ්නය තමයි ඔබ ජීවිතයේ ICT ශාස්ත්‍රයේ දැවැන්ත පුද්ගලෙක් බවට පත් වෙනවා. මේ ආපු ගමන කෙටියෙන් අපට හඳුන්වා දුන්නොත්. සොවිරාජ මං මගේ පෞද්ගලික ගමන ගැන කතා කරොත් එහෙම මම හිතන්නේ අපි ඒ ලෙවල් වලින් ප්‍රශ්නේ මමත් විද්‍යා විෂයන් කරේ ගණිතංශෙන් මම මේ ඇඩ්වාන්ස් ලෙවල් කරේ ඊට පස්සේ එතනින් පස්සේ මම එතනින් යමු වෙනවා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයත් එක්ක ස්ලිට් එක අපි හැමෝම සාමාන්‍ය කෙනෙකුට තොරතුරු තාක්ෂණ අංශයත් එක්ක තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යාපනයේ හමාර කරාට පස්සේ ඒත් එක්කම තමයි වෘත්තීය ජීවිතයට ඇතුළත් වෙන්න හම්බ වෙන්නේ එතකොට තොරතුරු තාක්ෂණ අංශයේ මම හිතන්නේ මගේ ගමන පටන් ගන්නෙ අපි අර සාමාන්‍ය වචන වලින් කියනවනම් බොහොම පහළම ලෙවල් එකකින් ඩේටා එන්ට්‍රි ඔපරේටර් කෙනෙක් විදිහට මම මගේ ගමන පටන් ගන්නෙ 2007 විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ගමන්ම එතකොට එතන ඉඳලා මම හිතන්නේ අද වෙනකොට 2007 ඉඳලා මේ වෙනකොට ආපු ගමන දිහා බැලුවොත් අභියෝග රාශියක් සහ විවිධාකාරයේ තොරතුරු තාක්ෂණ අංශ ඇතුලේ ගත්තොත් විවිධාංශ කිහිපයක්ම තියෙනවා. එතකොට අපි නෙට්වර්කින් වෙන්න පුළුවන්, සොෆ්ට්වෙයාර් සයිඩ් එක වෙන්න පුළුවන්, නැත්නම් IT සර්විසස් කැටගරි එක වෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් අංශවලට දායකත්වය ලබා දෙන්න අවුරුදු 3-4 මේ වගේ එක එක අංශවලදී දායකත්වය ලබා දෙන්න මට හැකියාවක් හම්බුණා. ඉතින් මම හිතනවා අද මම මේ වෙලාවේ කරගෙන යන දේ බැලුවොත් එහෙම මේ වෙලාව වෙනකොට මම එක්තරා කරගෙන වාස්තවන්ත වෙලා තියෙනවා 4000කට අධික ප්‍රමාණයකට එක අරමුණක් කරා ගෙනියන මේ ගමනට එකතු වෙන්න. එතකොට මං හිතන්නේ අර තොරතුරු තාක්ෂණ අංශයේ විවිධ ශාස්ත්‍රවල ලබාගත් එක්ස්පීරියන්ස් එක මෙතනදී ගොඩක් වැදගත් වුණා කියලා ඉවර වෙලා මේ 4500ම එක අරමුණකට ගෙනියන්න. අපනයන ශාස්ත්‍රය කියපුවාම අපට ගොඩක් වෙලාවට මතක් වෙන්නේ තේපෝල් රබර් වගේ බෝග වගාවන්. හැබැයි ඔබතුමා එහි දැවැන්ත විප්ලවයක් කරනවා. ඒ විප්ලවය ගැන අපි අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. විරාජ දැන් මම හිතන්නේ දැන් මේ තියෙන දැනට පවතින තත්ත්වය බැලුවොත් එහෙම දැනට පවතින තත්ත්වය ඇතුළත මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක ලංකාව විදේශ විනිමය පාලනය සඳහා කරන්න පුළුවන් හොඳම දේ ලංකාවෙන් එක්ස්පෝර්ට් වැඩි කරන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දෙන එක. එතකොට මට මෙතනදී එකතු කරන්න ඕන එක දෙයක් තියෙනවා. අපි සාමාන්‍ය ගත්තොත් අපි දන්න කාලේලා තියෙන තේ පොල් රබර් මේ අංශ තමයි ලංකාවේ එක්ස්පෝර්ට් කැටගරි එක නැත්නම් වැඩිම විදේශ විනිමයක් ලංකාවට ගෙනේන එක එක අංශ විදිහට අපි හැමෝම දන්නේ. නමුත් මගේ මතකයේ හැටියට අපි 2018 වසරේදී මේක තමයි අපි මේ වැදගත්ම දේ මගේ පෞද්ගලිකව සහ මේ වෘත්තීය ජීවිතේ ලබාගත්ත ලොකුම ජයග්‍රහණයක් විදිහට මම දකින 2018 වසරේදී අපි නැෂනල් එක්ස්පෝර්ට් ඔෆ් චේම්බර්ස් එක්ස්පෝර්ටර්ස්ලගේ චේම්බර් එක මෙන්න මේ කමියුනිටි මගින් කරපු ලංකාවේ කරපු සම්මාන වලදී ඔරල් IT එක නැත්නම් අපි ආයතනය ලංකාවේ ඉන්න අවුට්ස්ටෑන්ඩින් එක්ස්පෝර්ටර් කියන කැටගරි එකට අවුට්ස්ටෑන්ඩින් එක්ස්පෝර්ටර් විදිහට අපි 2018දී සම්මාන ලබනවා. සෝ මෙතනදී වැදගත්ම දේ වුණේ මෙතනදී පොඩි මම හිතන්නේ අර අපි ඉන්ඩස්ට්‍රි එක පැත්තනොත් ලොකු ටර්නින් පොයින්ට් එකක් වුණා. තේපොල් රබර් වලට වෙන් වෙලා තිබුණ එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එක මේ වසරේදී පුළුවන්කමක් දුන්නා තොරතුරු තාක්ෂණ අංශයෙන් එක්ස්පෝර්ට්ස් වලින් 2018 අවුරුද්දේ වැඩිම ප්‍රමාණයක් කරපු
ලාංකීය ආයතනයේ විදිහට අපිට හම්බ වෙච්ච සම්මානය. ඉතින් මම දකින්නේ මේක එක්තරා හැරෝම් ලක්ෂයක්. සියලුම ඔතොරිටීස් වලට එහෙම නැත්නම් ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ප්‍රධාන පිළේ සියලුම දෙනාට සහ පොලිසි මේකර්ස්ලට මේක හොඳ ටර්නින් පොයින්ට් එකක් තේරුම් ගන්න. තේ පොල් රබර් වගේ මෙන්න මේ දේවල් වලට අවධානය යොමු කරනවා වගේම තොරතුරු තාක්ෂණ අංශයෙන් ලංකාවට ඉතාමත් ඉහළ තැනක් තියෙනවා සහ තොරතුරු තාක්ෂණ අංශයට පුළුවන් ලංකාවට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ඒ වගේම රැකියා අවස්ථා විශාලයක් ප්‍රමාණයක් ලබා දෙන ගමන්ම හොඳ විදිහට අපි කිව්වොත් එහෙම ප්‍රොෆෙෂනල් එන්වයරන්මන්ට් එක වැඩ කරන ගමන් ප්‍රොෆෙෂනල් කැරියර් එකක් බිල්ඩ් අප් කරන ගමන් ලංකාවේ එක්ස්පෝර්ට්ස් වලට දායකත්වය ලබා දෙන්න. තව එක දෙයක් මේකට එකතු කරන්න ඕන විරාජ් දැන් සාමාන්‍ය ගත්තොත් අපි ඉන්න තරුණ පරපුර වැඩිපුරම කැමැත්තක් දක්වන දෙයක් තමයි එකක් එක පැත්තකින් ආකර්ෂණයක් තියෙනවා IT සයිඩ් එකට තියෙන ආකර්ෂණත්වය. ගේම් එකක් ප්ලේ කරත් එහෙම නැත්නම් ෆෝන් එකක් යූස් කරත් ලංකාවේ මං හිතන ගත්තොත් මොනවද පරිගණක සාක්ෂරතාවය සැලකිය යුතු මට්ටමකට මේ වෙලාවේ තියෙනවා. එතනින් එහාට ඩිජිටල් සාක්ෂරතාවය ගත්තොත් එහෙම මං හිතන්නේ ලංකාවේ 80%කට වඩා ප්‍රමාණයකට මේ වෙලාවේ ස්මාර්ට් ෆෝන් එකක යූසේජ් එක ගැන දල අදහසක් තියෙනවා. කොහොමද පාවිච්චි කරන්න කියන එක ගැන. ඉතින් මේ දේවල් එකතු වුණාට පස්සේ මෙතන මං හිතන්නේ මේක තමයි එක්තරා ආකාරයක ආරම්භයක් ලංකාවේ තරුණ පරපුරට තොරතුරු තාක්ෂණ අංශයේ විවිධ ශේෂ්ත්‍රවලට යොමු වෙන්න තියෙන හොඳ අවස්ථාවක් කියලා වෙලා තමුන්ගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක. ඒක එක පැත්තකින් එක ඉන්පුට් එකක් තමුන්ට එතෙන්ට ඇතුළත් වෙන්න තියෙන chance එකක්. අනිත් පැත්තෙන් ගත්තාම අපි හිතන්නේ කාලෙත් එක ගත්තොත් එහෙම දැනට තියෙන දකුණු ආසියාව සහ මේ ආශ්‍රිත තොරතුරු තාක්ෂණ සේවා සපයන්නන්ගේ ජාත්‍යන්තර වශයෙන් ලංකාවට තියෙන විශේෂ තැනක් හේතුව ලංකාව තුල සිද්ධ වෙන දේවල් එහෙම නැත්නම් ලංකාවෙන් පිටට ලබා දෙන තොරතුරු තාක්ෂණ සේවා ගත්තොත් ඒ හැම සේවාවකම ක්වොලිටි එක බොහොම ස්ටෑන්ඩඩ් එක තියෙනවා කියලා ලොකු පිළිගැනීමක් තියෙනවා. ඉතින් මම මෙතන කියන්න උත්සාහ කරේ ලංකාවට ජාත්‍යන්තරයේ හමුවේ තොරතුරු තාක්ෂණ සේවා සැපයුම් සම්බන්ධයෙන් තියෙන අවස්ථා ගන්න ගොඩක් වැඩි. ඒතකොට මේ අවස්ථා ලංකාව තුළ බෙදිලා තියෙන එක එක කැටගරි වලට. එක එක කැටගරි වලට ගත්තොත් අපි ගත්තොත් දැනට ඉන්නවා ඉතාමත් අතිබහුතරයක් ඉන්න අපි නොදන්න හරිම විදිහට ගත්තොත් එහෙනම් සංඛ්‍යාලේඛන වලට අහුවෙච්ච නොවිච්ච ෆ්‍රීලාන්සර්ස්ලා ප්‍රමාණයක් ඉන්නවා ලංකාව ඇතුළේ. ඒතකොට මේ ෆ්‍රීලාන්සර්ස්ලා වෙනම පැත්තකින් වැඩ ටික කරගෙන යනවා. අනික් පැත්තෙන් ඉන්නවා ආයතනත් එක්ක සම්බන්ධ වෙච්ච පිරිසකුත් ඉන්නවා. එතනින් එහාට ආයතනවල තියෙන අවස්ථා එහෙම නැත්නම් දැනට තියෙන ඔපචුනිටිස් මම හිතනවා ගොඩක් අවස්ථාවලදී ජාත්‍යන්තරයත් එක්ක වැඩ කරන ආයතනවල ගොඩක් තියෙන ප්‍රශ්න තමයි සමහර තැන්වල තමුන්ට අවශ්‍ය මෑන් පවර් එක. මෑන් පවර් එකේ ලෙවල්ස් ගොඩක් තියෙනවා. නමුත් මෑන් පවර් එක සිලෙක්ට් කරගන්න ගියාපුවාම මේ මෑන් පවර් එකේ තියෙන අඩුපාඩුකම ඇත්තටම මේ කියන ප්‍රමාණයන් ලංකාව තුල ඉන්නවාද කියලා. ඇත්තටම බැලුවොත් ලංකාව තුල තියෙනවා. නමුත් මෙතන තියෙන ගැප් එක ඇවිල්ලා ඒ අවශ්‍යතාවයන්ට ගැලපෙන විදිහට එක පැත්තකින් තරුණ පරපුර යොමු කරවීමත් අනිත් පැත්තෙන් තරුණ පරපුර ඒ ගැන හොයලා බැලීමට තියෙන අඩුපාඩු නිසා මේ අවස්ථාව මගහැරෙන්න තියෙන chance එක වැඩි වෙලා තියෙනවා. ඉතින් තරුණ පරපුරට දෙන්න පුළුවන් එතනදී එකතු කරන්න පුළුවන් මැසේජ් එකක් වෙන්නේ තවත් මේ දේවල් එක්ක එන්ගේජ් වෙන්න පුළුවන්. දිගින් දිගටම එන්ගේජ් වෙන ගමන් තමුන්ගේ දැනුම මෝහත් කරගන්න පුළුවන් නම් මං හිතන්නේ ලංකාව තුල ඕනටත් වඩා ඔපචුනිටිස් තියෙනවා මේ තොරතුරු තාක්ෂණ අංශයත් එක්ක ඉස්සරහට ගිහිල්ලා රටට හොඳ විදේශ විනිමය ප්‍රමාණයක් ලබා දෙන ගමන් තමුන්ටත් හොඳ රැකියා අවස්ථාවක් ලබා ගන්න. ICT ශාස්ත්‍රයත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා තරුණ තරුණියෝ රාශියක්. මෙයට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඇත්තටම මේ ශාස්ත්‍රයේ ඉස්සරහට යන්න O-level තියෙන්න ඕනේද A-level තියෙන්න ඕනේද කියලා. ඇත්තටම මේ ශාස්ත්‍රයේ ඉදිරියට යන්න O-level තියෙන්න ඕනේද A-level තියෙන්න ඕනේද? මම හිතන්නේ මහදලුරාජ් දැන් අපි අර සහතික එහෙම නැත්නම් ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් වලින් ටිකක් එහාට ගිය කාල පරිච්ඡේද තමයි මේ වෙලාවට පහු කරගෙන ඉන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඇකඩමික්ස් වලට තැන දෙන එක අත්‍යවශ්‍ය කාරණයක්. නමුත් එක පැත්තකින් බැලුවොත් සමහර තැන්වලදී ඇකඩමික්ස් වලට වඩා කෙනෙකුගේ තියෙන ඕමනා හිමිත අපේ වචන ටික නම් පැෂන් එක තියෙනවා නම් තමුන්ගේ පැෂන් එක ශේෂ්ත්‍රයක් වෙනුවෙන් යොමු වෙලා තියෙනවා නම් ඒ ශේෂ්ත්‍රය තුලම නිරන්තරයෙන් තමුන්ගේ දැනුම වර්ධනය කරන නව දේවල් මොනවද වෙන්නේ අලුතෙන් දේවල් එකතු වෙන්නේ මොනවද මෙන්න මේ වගේ දේවල් ගැන හොඳ දැනුමක් ලබා ගන්න හැකියාව තියෙනවා නම් මම හිතනවා අනිවාර්යෙන් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය ඇතුලේ අවස්ථාවක් ඔබ වෙනුවෙන් අනිවාර්යයෙන්ම තියෙනවා කියලා. ඒකට හේතුව අපි අද දවසත් බලන දේ නෙමෙයි අපි හෙට දවසේ බලන්නේ. මේක තමයි වෙනස තියෙන තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ තියෙන වෙනස ඇවිල්ලා අපි අද දකින තත්ත්වයේ නෙවෙයි හෙට දවස වෙනකොට තියෙන්නේ. එතකොට අපි එක උදාහරණයක් ගත්තොත් එහෙම එක
එක පැත්තකට කියනවා අපි අපි හැමෝම දන්න කෘත්‍රිම බුද්ධි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වල ඉම්ප්ලිමන්ටේෂන් එකත් එක්ක ලෝකේ නැති වෙන රැකියා අවස්ථා ප්‍රමාණය. මොකද හැමෝම දකින්නේ කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීමත් එක්ක සාමාන්‍යයෙන් මේ වෙලාවේ සිද්ධ වෙන රැකියා කටයුතු සමහර රැකියා කටයුතු එහෙම නැත්නම් මෑන් පවර් එක යූස් කරලා කරන රැකියා කටයුතු නවති ඒ වෙනුවට ඔටෝමේෂන්ස් මෙතෙන්ට එයි කියලා. නමුත් ඒකේ තව පැත්තක් තියෙනවා ඒ වගේ 3-4 ගුණයක රැකියා අවස්ථා ප්‍රමාණයක් සහ අවස්ථා ප්‍රමාණයක් මෙතනින් නිර්මාණය වෙනවා අර ෆ්‍රී තින්කර්ස්ලාට අවුට් ඔෆ් ද බොක්ස් හිතන ෆ්‍රී තින්කර්ස්ලාට මෙතනින් එහා රැකියා අවස්ථා සහ එහෙම නැත්නම් බිස්නස් ඔපචුනිටීස් අයිඩියා හබ් එකක් මෙතනින් එහාට ක්‍රියේට් වෙනවා අපි හිතන්නේ නැති පරතරයකට. එතකොට තියෙන වැදගත්ම දේ මම හිතනවා එක්කෙනෙක් එකක් වෙනවා නම් තමුන්ට හොඳ පැෂන් එකක් තියෙනවා නම් තොරතුරු තාක්ෂණංශයට ඒ වගේම තමුන් නිරන්තරයෙන්ම ඒ ගැන ස්ටඩි කරනවා නම් තමුන් නිරන්තරයෙන්ම ඒත් එක්කම එකතු වෙලා සිටිනවා නම් මම හිතනවා ඕලෙවල් කියන එක ගැටලුවක් නෙවෙයි තමුන්ට පටන් ගන්න පුළුවන් ඉතාලම පහළ ලෙවල් එකක ඉඳලා පටන් ගන්න පුළුවන් වෘත්තිකයක් විදිහට කොහොමද තොරතුරු ආක්ෂණ අංශයෙන් ඉස්සරහට යන්නේ කියලා එතන ඉඳලා බොහොම පහළම තැනක ඉඳලා එතනින් හැර තමුන්ගේ දැනුම එහෙම නැත්නම් තමුන්ගේ ඇකඩමික්ස් වර්ධනය කර ගන්න පුළුවන් නම් මම හිතනවා ඒක ගැන කිසිම ඩවුට් එකක් නැහැ. ඕලෙවල් හෝ තමුන්ගේ තියෙන এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් මේ වෙලාවේ තියෙන এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් ප්‍රශ්නයක් වෙයි කියලා තමුන්ට තොරතුරු ආක්ෂණ අංශයෙන් ඉදිරියට යන්න. ආචාර්යතුමනි අපි ඉන්නේ වසංගත තත්වයක. ඇත්තටම නිවසේ ඉන්න තරුණයාට හරි තරුණියට හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මේ ICT කියන්නේ විශාල ශාස්ත්‍රයක් කියලා. මගේ එක ප්‍රශ්නයක් තමයි කොවිඩ් වසංගතයත් එක්ක ICT ශාස්ත්‍රය ආරක්ෂිතයිද කියන කාරණාව. මගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ ICT ශාස්ත්‍රයේ තොරතුරු සංවේදන තාක්ෂණ ශාස්ත්‍රය කියන්නේ විශාල ශාස්ත්‍රයක්. මේ ශාස්ත්‍රය ඇතුලේ ශාස්ත්‍ර ගණනාවක් තියෙනවා. මොන වගේ ශේෂ්ත්‍රද තරුණයා හෝ තරුණිය තෝරගන්න ඕනේ ඉස්සරහට යන්න මේ 2020 ජෙනරේෂන් එකේ? මම හිතන්නේ විරාජ් දැන් 2020ත් එක්ක ආරම්භ වුණේ 4 වෙනි කාර්මික විප්ලවය. ඒතර මේ 4 වෙනි කාර්මික විප්ලවයත් එක්ක ඉදිරියට ආපු concepts එහෙම නැත්නම් ideas බොහොම ප්‍රමාණයක් තියෙනවා එක එක ඉන්ඩස්ට්‍රීස් වෙන වෙනම ගත්තොත්. නමුත් මීට තවත් අපි ආපස්සට ගියොත් එහෙම මීට දශකයකට පෙර එහෙම නැත්නම් දශක දෙකකට පෙර වගේ කාලයකට ගියොත් එහෙම 2000 ලබද්දී වර්ෂ 2000 ලබන වෙලාවේ තිබිච්ච ලොකු ට්‍රෙන්ඩ් එකක් තමයි IT ට්‍රෙන්ඩ් එක. IT ට්‍රෙන්ඩ් එකක් උනේ ඇයි? IT කියන්නේ එක්තරා ශාස්ත්‍රයකට වඩා IT කියන්නේ එනේබල් කෙනෙක්. හරියට ගත්තොත් එහෙම දැන් අපි මේ වෙලාව වෙනකොට ගත්තොත් තොරතුරු තාක්ෂණයේ නොවැතිම දැනට තියෙන කිසිම ශාස්ත්‍රයකට ෆන්ක්ෂන් වීමේ හැකියාවක් නැහැ. ඊමේල් එකේ ඉඳලා තමුන් වැඩ කරන කම්පියුටර් එක දක්වා එහෙම නැත්නම් මැෂිනරි ගත්තොත් ෆැක්ටරි වල තියෙන මැෂිනරි ලාන ලෙවල් එකට යනකම්ම දැන් තොරතුරු තාක්ෂණය එතෙන්ට අනුගත වෙලා ඉවරයි. නමුත් දැන් 2020න් මෙහාට පටන් ගන්නෙ තොරතුරු තාක්ෂණයෙන් එහාට ගිය අංශයක්. එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණය බේස් එක කරගත්ත එතනින් එහාට ගිය ට්‍රෙන්ඩ්ස් කීපයක් ගැන කතා කරන එකක් තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. මම හිතන ලොකු ට්‍රෙන්ඩ් එකක් යනවා කෘත්‍රිම බුද්ධිය මොන ආකාරයෙන්ද භාවිතා කරන්න පුළුවන් හැම ඉන්ඩස්ට්‍රි එකක් හරහාම තියෙන වැඩ කටයුතු වල කාර්යක්ෂමතාවයේ ක්වොලිටි එක ඒ වගේම ඔපචුනිටිස් ක්‍රියේට් කරගන්න පුළුවන් මොන ආකාරයෙන්ද කියන එක ගැන හොයලා බලන එක මේක එක ප්‍රන්තක්. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම data science තවත් එක ඇන්ගල් එකක් ඉස්සරහට යන හේතුව අපි එක දිනයකදී ගත්තොත් ඕනම ආයතනයක් ඕනම process එකක් කරගත්තොත් මේත් එක්ක අපි දවසකට අතිවිශාල ප්‍රමාණයක දත්ත ප්‍රමාණයක් ඉලිරිනවා. නමුත් දත්තවල භාවිතය ගැන කතා කරන්නේ නැත්නම් data information වලට convert කරන level එක ගත්තොත් මෙතනදී ඉස්සර අපි කතා කරේ statistics චෙක් කරනවා කියන කතා කරනවා. නමුත් දැන් statistics වල next level එක තමයි data analytics එහෙම නැත්නම් data science. මෙතන data science වලට මම හිතන්නේ ලෝකේ පුරා මේ වෙනකොට දැඩි උල්ලුමක් පවතිනවා. ඒ වගේම මේ වෙලාව වෙනකොට නිසි විදිහට පුහුණු එහෙම නැත්නම් නිසි විදිහක අධ්‍යාපන මට්ටමක් තව වෙනකන් හරි විදිහට නොලැබිච්ච data science requirement එකක් මේ වෙලාව පුරා මේ වෙලාවේ ලෝකේ පුරාම අවශ්‍යතාවයක් ඉදිරියට පවතිනවා. ඒතකොට data science මම හිතනවා ඉදිරි වසර 5ට 10ක ප්‍රමාණය තුළ ලොකු පිබිදීමක් ඇති වෙයි කියලා data science area එකෙන්. ඊට පස්සේ artificial intelligence AI involve වෙච්ච industries හැම ඉන්ඩස්ට්‍රි එකක්ම AI side එකට ඇදිලා යන ප්‍රවණතාවයක් සෑහෙන දුරට ඒ කියලා. ඒතකොට මේ ඉදිරියේදී එන්න පුළුවන් සම්පූර්ණ නව විෂයපතයන් එහෙම නැත්නම් නව නෙමෙයි දැන්ටමත් මේ තියෙන දේවල් ටික නමුත් වැඩි පිබිදීමක් දකින්න පුළුවන් විෂයපතයන් දෙකක්. එතනින් එහාට ගියොත් මම හිතන්නේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක සෑහෙන දේවල් ප්‍රමාණයක් ඩිජිටල් platform වලට convert වීමේ භාවිතයක් මේ මාස 7-8 තුල සෑහෙන අපි දැක්ක. මම හිතන්නේ ඒත් එක්ක ක්‍රියාත්මක වෙච්ච එහෙම නැත්නම් ඒත් එක්ක ක්‍රියේට් වෙච්ච opportunities ගන්න බැලුවොත් අවස්ථා ගන්න බැලුවොත් එහෙම ඉතමත් අර කියන්න බැරි තරම් opportunities ගන්න. example එක ගත්තොත්
මට රීටේල් ප්ලට්ෆෝම් අපි බඩු අත්‍යවශ්‍ය දේවල් විකුණන ප්ලට්ෆෝම්ස් මේ වගේ දේවල් වල සෑහෙන ප්‍රවණතාවයක් එන්න ගත්තා. එතනින් එහාට ගොඩක් සාමාන්‍ය එහෙම නැත්නම් අපි කතා කරන කන්වෙන්ෂනල් බිස්නස් වල තිබිච්ච ඒ මොඩල්ස් වලින් එලියට ගිහිල්ලා අපි ඇඳුම් ඒ වගේ දේවල් පවා කෙලින්ම රීටේල් ප්ලට්ෆෝම්ස් වලට එහෙම නැත්නම් ඔටෝමේටඩ් ඩිජිටල් ප්ලට්ෆෝම් වලට ගේන්න පටන් ගත්තා. තවත් එතනින් එහාට ගියොත් එහෙම කමියුනිකේෂන් ප්ලට්ෆෝම්ස් වල. එතකොට අපි අර මින් ඉස්ත්‍රියට මීට කාලයකට කලින් තිබිච්ච අර එකිනෙකා හමු වෙලා තිබුණ මීටින්ස් එහෙම නැත්නම් කට්ටිය එකතු වෙලා ගත්ත ඒ කියන අදාළ මොනවද කතා බහ මෙන්න මේ වගේ දේවල් වෙනුවට ඩිජිටල් ප්ලට්ෆෝම් වල භාවිතය සෑහෙන දුරට ඉදිරියට ගියා. එතකොට මෙතනදී ආපු එකකින් ලැබිච්ච ප්ලස් සයිඩ් එකත් සෑහෙන වැඩි. කියන්නේ කාලය යවමයි ඕනම තැනක ඉඳලා කෙනෙකුට වැඩ කරන්න පුළුවන්. එතනින් එහාට වර්ක් ෆ්‍රොම් හෝම් මෙතඩ්ස් මෙතෙන්ට ඉන්වෝල්ව් වෙන්න ගත්තා. එතකොට මේත් එක්ක ක්‍රියේට් වෙච්ච ඔපචුනිටීස් ගන්න සෑහෙන අධික ප්‍රමාණයක් ක්‍රියේට් වුණා. නමුත් මං පෞද්ගලිකව හිතනවා ඩිජිටයිසේෂන් එක ගත්තොත් එහෙම ලෝකෙ පුරාම ජාත්‍යන්තර වශයෙන්ම ඩිජිටයිසේෂන් එක ස්ටැබ්ලිෂ් වෙන්නේ එහෙම නැත්නම් ඒක එන්ෆෝස් කරන්න හේතු වෙච්ච එක දෙයක් තමයි කෝවිඩ්. එතකොට කෝවිඩ් වල ප්ලස් පොයින්ට් එකක් ඒක එක පැත්තකින් බැලුවොත් අනිත් පැත්තෙන් මම හිතනවා අපිට තාමත් මිස් වෙච්ච අවස්ථා ඕනතරම් ප්‍රමාණයක් මේක ඇතුලේ තියෙනවා. මිශ්‍රිත අවස්ථා කියලා කියන්නේ අපි තාමත් අවධානය යොමු නොකරපු දේවල්. ඉතින් මම හිතනවා අර කිව්වා වගේ ෆ්‍රී තින්කර්ස්ලා අවුට් ඔෆ් ද බොක්ස් තින්ක් කරන කට්ටියට පුළුවන් ඇත්තටම කොතනද අවශ්‍යතාවය තියෙන්නේ, තව කොතනද අපි දෙයක් මේ බ්‍රිජ් ගැප් එක බ්‍රිජ් කරන්න පුළුවන් තැන් කොතනද, මෙන්න මේ වගේ දේවල් ඇත්තටම හිතන්න පුළුවන් නම් මං හිතනවා තවත් ඔපචුනිටීස් එහෙම නැත්නම් ට්‍රෙන්ඩ්ස් විශාල ප්‍රමාණයක් ඉදිරියට එන්න තියෙනවා. ඔබතුමා ඔබතුමාගේ මූලික හැඳින්වීමේදී සඳහන් කරනවා මේ ශේෂ්ත්‍රයට එන්නේ ඉතාමත් පහළම ලේයර් එකට කියලා, ඩේටා එන්ට්‍රි ඔපරේටර් කෙනෙක් විදිහට කියලා. හැබැයි අද වෙනකොට දිවයිනේ දැවැන්තම සමාගමක උපසභාපතිවරේ. මේක මේ වර්තමානයේ අපේ තාරුණ්‍යයට හොඳ පණිවිඩයක්. කොහොමද ඩේටා එන්ට්‍රි ඔපරේටර් කෙනෙක් විදිහට ඇවිල්ලා ඉස්සරහට ආවේ, මේ තරම් දුරක් ගමන් කරේ? වගේම මම ප්‍රශ්නෙට එකතු කරනවා යම්කිසි දෙයක්, යම්කිසි කෙනෙක් මේ ශේෂ්ත්‍රයේ පහළම මට්ටමේ රැකියාවක් පටන් ගත්තහම කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් උඩට එන්නේ, ඉස්සරහට යන්නේ? මං නිකන් අපි කිව්වොත්ම ජෙනරලි තමුන්ගේ ස්ටෙප්ස් ටික තමුන් තොරතුරු තාක්ෂණ අංශයට ඇතුළත් වීම. එතකොට මම පෞද්ගලිකව ගත්තොත් මං කිව්වා වගේ ඩේටා එන්ට්‍රි ඔපරේටර් කියන පොයින්ට් එකෙන් එහෙම නැත්නම් අපි කිව්වොත් බොහොම පහළ ලෙවල් එකකින් පටන් ගත්ත මේ ගමන. එතකොට එතනින් එහාට අපි ඉන්ඩස්ට්‍රි කියනකොට මං කියන්නේ මෙතන දැන් කාල පරිච්ඡේද විදිහට ගත්තොත් ලොකු වෙනස්කම් කීපයක් තියෙනවා. හේතුව තමයි තොරතුරු තාක්ෂණය මේ වෙනකොට වෙනස් වෙලා තියෙන විදිහ ගත්තොත් එහෙම කාලයත් එක්ක ඒ දවස්වල අපි කරපු දේවල් සහ දැන් කරන දේවල් අතර තියෙන ලොකු වෙනසක්. එතකොට මගේ මම හිතන්නේ උපදේශයක් විදිහට මට දෙන්න තියෙන දේ මං හිතන්නේ ඉස්සෙල්ලම තමයි තමුන් තොරතුරු තාක්ෂණ අංශයට තමුන්ගේ පැෂන් එකක් ඇත්තටම තියෙනවද කියන එක. එතකොට තමුන්ගේ පැෂන් එක ඒක එක පාට් එකක් මේ කියන ජර්නිකට එන්ටර් වෙන්න. එතනින් එහාට දැන් ගත්තොත් තොරතුරු තාක්ෂණ අංශයේ විවිධ ශේෂ්ත්‍ර ගණනාවකට වෙනස් වෙලා තියෙනවා. හාඩ්වෙයා වෙන්න පුළුවන්, සොෆ්ට්වෙයා වෙන්න පුළුවන්, එක නෙට්වර්කින් ඒරියා එකක් වෙන්න පුළුවන්, ඉතින් එහාට මම කතා කරපු AI වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රිසර්ච් සයිඩ් එක වෙන්න පුළුවන්. මෙතනින් එහාට ගිය ලොකු පරාසයකට මේ වෙනකොට තොරතුරු තාක්ෂණය ගිහිල්ලා තියෙනවා. ඉතින් එතකොට තමුන් තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා, තමුන්ගේ පැෂන් එක තොරතුරු තාක්ෂණ අංශය වුණාට තමුන්ගේ ෆියුචර් එක, එහෙම නැත්නම් තමුන් ඇත්තටම යන්න ඕන ඉදිරියට යන්න ඕන මොන පැත්තද කියලා තේරුම් ගන්න එක විදිහක්. එතකොට කෙනෙක් ඉන්න පුළුවන් software developer කෙනෙක් විදිහට coding එක programming languages එක තමුන්ගේ කාලය තමුන්ගේ ගමන ගත කරන්න කැමති නැති පිරිසක් ඉන්නවා. අනිත් පැත්තෙන් ඉන්නවා බොහොම ආසාවක් තියෙනවා computer hardware. අනිත් පැත්තෙන් එතනින් එහාට ගියොත් එහෙම robotics මේ වගේ දේවල් වලට ඊටමත් ලොකු කැමැත්තක්. එහෙම නැත්නම් ඒ පිළිබඳව study කරන්න කැමති දෙයක්. එතකොට මගේ එක පැත්තකින් මගේ උදාහරණේ නම් මං හිතන්නේ තමුන්ගේ පැෂන් එක තොරතුරු තාක්ෂණය ඇතුළේ තියාගන්න ගමන් තමුන් යන්න ඕන පාත් එක ගැන ලොකු දැනුමකින් ඒ ගැන ස්ටඩි කරන්න ඕන කියන එක. හැබැයි අනික් පැත්තෙන් ගත්තොත් එහෙම තොරතුරු තාක්ෂණය තමුන් මොන යම් ශේෂ්ත්‍රයකින්, ඒක ප්‍රෝග්‍රෑමින් වෙන්න පුළුවන්, හાર્ඩ්වෙයා වෙන්න පුළුවන්, නැත්නම් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ පද්ධති ගැන වෙන්න පුළුවන්, මේ ඕනම දෙයකින් ලබා ගන්න දැනුම අවසානයේදී තමුන් මොන ශේෂ්ත්‍රයට ගියත් මෙතනදී අපහසුතාවයක් එකතු වෙනවා.
එතකොට මං හිතන්නේ එකක් අපි අදිරියෙන් අදිරිය ඉදිරියට යන එක පහළම තැනකින් පටන් අරගෙන දෙවෙනි දේ තමයි නිතරම තමුන්ගේ දැනුමත් එක්ක ඉන්න එක. ඒ දැනුම නිතර නිතර අලුත් කරගන්න ඕනේ. සමාජයේ හිම නැත්නම් අදාළ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ට්‍රෙන්ඩ් චේන්ජස් මොනවද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න එක. අනික් පැත්තෙන් තමුන්ගේ අරමුණ තියෙන එක්තරා ශේෂ්ත්‍රයක් වෙනුවෙන් නම් ඒ ශේෂ්ත්‍රය දක්වා තමුන්ගේ දැනුම පරාසය වර්ධනය කරගන්න තමුන් පුළුවන් තරම් මහන්සි වෙනවා. මම හිතනවා මේකට ලේසිම දේවල් තියෙනවා. ඒක ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් විදිහට දැන් ඕනම තැන් වලින් ඇවිල්ලා තියෙනවා. ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් විදිහට එඩියුකේෂනල් ප්ලැට්ෆෝම්ස් තියෙනවා මේ වෙනකොට. එතකොට ෆ්‍රී එඩියුකේෂන්ස් ගන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකේ අදාළ සෙක්ටර්ස් ගැන. එතකොට ලර්න් කරන්න පුළුවන් සමහර තැන් වල තියෙනවා. මම හිතනවා ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් තියෙනවා බොහොම හයි ලෙවල් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් යුනිවර්සිටීස් එක්ක කම්බයින් වෙච්ච සිස්ටම්ස් ඕන තරම් ප්‍රමාණයක් තියෙනවා. එතකොට තමුන් ස්ටඩි කරන්න ඕන නම් ඒක ඉන්ඩස්ට්‍රි ස්ටඩි එකක් එක්කම ඇකඩමික් ස්ටඩි එකක් කරගැනීමේ හැකියාව දැන් මේ වෙනකොට ඕන තරම් හැදිලා තියෙනවා. ඉතින් මං හිතන්නේ නිරන්තර අධ්‍යාපනය සහ තමුන්ගේ ගමන යන්න තමුන්ට තියෙන පැෂන් එක සහ තමුන් තෝරා ගන්න ශේෂ්ත්‍රයට ඒ ශේෂ්ත්‍රයත් එක්කම තමුන්ගේ ගමන ඉදිරියට කරගෙන යන එක කියන එක තමයි මට දෙන්න තියෙන පණිවිඩේ. ICT ශේෂ්ත්‍රයත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න මේ වීඩියෝ එක නරඹන තරුණයාට හෝ තරුණියට දෙන්න පුළුවන් පණිවිඩේ ඉතාමත් කෙටියෙන් සඳහන් කළොත්? මම හිතන්නේ රජ බොහොම කෙටියෙන් කිව්වොත් මම හිතන්නේ නිරතුරුවම තමුන් අප්ඩේට් කර ගැනීම නැත්නම් අපි කතා කරේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ මත එක දවසක් එක මොහොතක් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයෙන් ඉවතට යනවා කියලා කියන්නේ මම හිතන්නේ ඒක දශක ගණනාවක් පස්සට යනවා වගේ වැඩක්. ඒ නිසා නිරන්තරයෙන්ම අප්ඩේට් වෙලා ඉන්න එක නිරන්තරයෙන්ම අලුත් දේවල් එක්ක එකතු වෙලා ඉන්න එක මේක තමයි තොරතුරු තාක්ෂණංශයේ පැවැත්ම වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් පණිවිඩයක් විදිහට දෙන්න තියෙනවා. මම හිතන්නේ ICT ශාස්ත්‍රය පිළිබඳ මේ මහා සාගරය වගේ දැනුමෙන් තාමත් වටිනා දැනුමක් අපිට ෆිල්ටර් කරලා අද ගන්නට පුළුවන් වුණා. ඒ සම්බන්ධයෙන් ජාතික යෝන් සේනාංකයේ වෙනුවෙන් ආචාර්යතුමනි ඔබතුමාට ඉතාමත් ගෞරවපූර්වකව අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මේ වගේම ශාස්ත්‍රයක දැවැන්තයක් එක්ක යලි හමු වනතුරු අදට අපි ඔබෙන් සමු ගන්නවා.